අයිබෝවන් බෙස්ට් මම් ඇන්ඩ් ඩෑඩ් දරුවන්ට ආදරෙන් අද දවස වන විට ජංගම දුරකථන අපි හැමෝටම වගේ අත්‍යවශ්‍යම දෙයක් බවට පත් වෙලා වැඩිහිටියන් වන අපිට පමණක් නෙවෙයි ඉතාම කුඩා දරුවන්ට පවා මේ ගොඩක් හුරුපුරුදු නැතුවම බැරි දෙයක් බවට පත් වෙලා ගෙදර වැඩ ටික කරගන්න දරුවට කවා ගන්න වගේම අම්මලට ටිකක් විවේක ගන්න ඕන වුණාමත් ජංගම දුරකථනය දරුවන්ට දෙන එක අද අපිට ගොඩක් දකින්න පුළුවන් දෙයක් අපි අද දවසේ කතා කරමු ජංගම දුරකථන නිසා දරුවන්ට සිදුවන බලපෑම සහ ඒ බලපෑම අවම කරගන්න පුළුවන් කොහොමද කියලා ඔබ දන්නවාද බිල් ගේට්ස් පවා ඔහුගේ දරුවන්ට ජංගම දුරකථන දීලා තියෙන්නේ වයස අවුරුදු 14න් පසුව බව. ඒ වගේම එංගලන්ත රජපෞලේ කිසිම දරුවෙකුට ජංගම දුරකථන ලබා නොදෙන බව. එයාලා කියන්නේ දරුවන්ට සෙල්ලම් කරන්න, සෙල්ලම් කෝච්චි, ගස්වැල්, මල්ලාදී ඕනතරම් දේ තිබියදී ශරීරයට අහිතකර ජංගම දුරකථන ලබා දෙන්නේ මොන වගේ හේතුවක් නිසාද කියලයි. අපි නොදන්නවා වුණාට දරුවන් දෙමව්පියන්ට වඩා විශාල වශයෙන් ජංගම දුරකථන වලට නිරාවරණය වීම නිසා සෞඛ්‍යමය වශයෙන් තර්ජනයට ලක් වෙනවා. රැහන් රහිත විද්‍යුත් උපාංගවල ශුද්ධ තරංගමය විකිරණශීලීත්වය. ඒ කියන්නේ මයික්‍රෝවේව් රේඩියේෂන්. බෙහෙවින්ම ඉහළ අගයක් ගන්නවා. කුඩා දරුවන් වගේම නූපන් දරුවනුත් මයික්‍රෝවේව් රේඩියේෂන් වලට නිරාවරණය වීමෙන් ශාරීරිකමය වශයෙන් හානි සිදු වෙනවා කියලා නූතන පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. මයික්‍රෝවේව් රේඩියේෂන් මොළයට ඇදගැනීමේ හැකියාව වැඩිහිටියන්ට වඩා දරුවන්ට වැඩි. ඒකට හේතුව වෙන්නේ කුඩා දරුවන්ගේ මොළයේ පටක වැඩිහිටියන්ගේ මොළයේ පටක වලට වඩා දේවල් අවශෝෂණය කරගැනීමේ හැකියාවෙන් වැඩි නිසායි. ඒ වගේම දරුවන්ගේ හිස් කබල ඉතා ඝනකමින් අඩුයි. වැඩිහිටියන්ගේ හිස් කබලට වඩා ඒ ප්‍රමාණයනුත් කුඩා වෙනවා. මෙන්න මේ නිසාම දරුවන්ගේ මොළයේ පටක වැඩිහිටියන්ගේ මොළයේ පටක වලට වඩා මයික්‍රෝවේව් රේඩියේෂන් ඇදගන්නා ප්‍රමාණය වැඩි. මේ තියෙන්නේ ජංගම දුරකථනවල ශුද්ධ තරංගමය විකිරණශීලීත්වය. ඒ කියන්නේ මයික්‍රෝවේව් රේඩියේෂන් මොළයට උරා ගැනීම සම්බන්ධයෙන් වෛද්‍ය ඕම් ගාන්දි තබපු සටහනක්. මේ සටහනට අනුව අවුරුදු 5ක අවුරුදු 10ක ඒ වගේම වැඩිහිටියෙක්ගේ වයසට අදාළව කොහොමද ජංගම දුරකථනවල විකිරණශීලීත්වය මොළයට උරාගෙන තියෙන්නේ කියලා පෙන්눔 කරලා තියෙනවා. එහෙම බලද්දී අවුරුදු 5ේ දරුවගේ තමයි ශුද්ධ තරංගමය විකිරණශීලීත්වය මොළයට උරා ගැනීම බෙහෙවින්ම වැඩි කියලා අපිට හොඳටම පැහැදිලි වෙනවා. දරුවන් ගර්භාෂයේ සිටින අවධියේ මෙම කිරණවලට නිරාවරණය වීමෙන් කුස තුල සිටින දරුවන්ගේ මොළයේ ස්නායු වටා තියෙන ආරක්ෂිත කොපුව පරිහානියට ලක්විය හැකි බව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. The American Academy of Pediatrics ආයතනය පිළිගන්නේ දරුවන්ගේ මොළයේ පටක වැඩිහිටියන්ට වඩා දෙගුණයක්ද, දරුවන්ගේ ඇටමිදුළු වැඩිහිටියන්ට වඩා දසගුණයකින්ද මයික්‍රෝවේව් රේඩියේෂන් අවශෝෂණය කරගන්නා බවයි. මේ නිසාම තාක්ෂණික වශයෙන් ඉතාමත් ශක්තිමත් රටවල් වන බෙල්ජියම, ප්‍රංශය, ඉන්දියාව වගේ රටවල් දරුවන් රැහන් රහිත විද්‍යුත් උපාංග භාවිතා කිරීම ගැන නීති සකස් කිරීමට වගේම අනතුරු ඇඟවීමටත් කටයුතු කරමින් සිටිනවා. අපිට සමහර වෙලාවට දරුවන්ට කිසිසේත්ම ජංගම දුරකථන, ටැබ් හෝ වෙනත් එවැනි ඩිජිටල් තිර නොදී ඉන්න අවශ්‍ය වුණත් එය අද දින වන විට 100%ක්ම සාර්ථක වන්නේත් නැහැ. The American Academy of Pediatrics ආයතනය විසින් ඩිජිටල් තිරවලට දරුවන් ඇබ්බැහිවීම නැවැත්වීමට නිවසේදී දරුවන්ට ඩිජිටල් තිර ලබා දිය යුතු ආකාරය වයසට අනුව නිර්දේශ කරලා තියෙනවා. ඔවුන්ට අනුව වයස මාස 18ට අඩු දරුවන් ඩිජිටල් තිරවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුයි. පවුලේ සමාජිකයෙක් සමග වීඩියෝ ඇමතුමක් ලබා ගන්නා විටදී හැර අනෙක් කිසිදු අවස්ථාවකදී වයස මාස 18ට අඩු දරුවන්ට ඩිජිටල් තිර ලබා නොදිය යුතු බව තමයි ඔවුන්ගේ මතය. වයස මාස 18 ඉඳලා මාස 24 දක්වා දරුවන්ට ඉතාමත් ඉහළ තත්ත්වයේ වැඩසටහන් good quality වැඩසටහන් දෙමව්පියන්ගේ තේරුම් කිරීම අතරතුර නරඹන්නත් තමයි මෙයාලා යෝජනා කරලා තියෙන්නේ. ඊළඟට
පෙර පාසල් වයසේ ඉඳලා අවුරුදු 5 දක්වා දරුවන්ට දවසකට පැයක් පමණ දෙමව්පියන් සමග නරඹන්නත් අනෙක් දරුවන්ට ඔවුන්ගේ නින්දට අධ්‍යන කටයුතු වලට හෝ අනෙකුත් ශාරීරික හෝ සෞඛ්‍යමය කටයුතු වලට බාධා නොවන අයුරින් සීමා සහිතව භාවිතා කිරීමටත් නිර්දේශ කරලා තියෙනවා. අපි දැන් බලමු ජංගම දුරකථන නිසා ශාරීරිකව ඇතිවන බලපෑම. පළවෙනිම බලපෑම තමයි ඇස්වලට සිදුවන අහිතකර බලපෑම. මයෝපියා වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ වගේ තත්ත්වයක් ආවට පස්සේ කුඩා දරුවන්ට දෙයක් බලන්න වුණාම ඒ දේ ගොඩක්ම ඇහැට ලං කරේ නැත්නම් එයාලට නොපෙනී යනවා. දරුවෙක් ඩිජිටල් තිරවලට යොමු වීමෙන් ඔවුන්ගේ නිින්ද අඩු වෙනවා. ඩිජිටල් තිරවල ගත කරන සෑම මිනිත්තු 15කටම ඔවුන්ගේ නිින්ද මිනිත්තු 30 බැගින් අඩු වෙනවා. ඒ වගේම නිල් පැහැති තිරය නිින්දට බාධා පමුණුවනවා. කුඩා දරුවන් ඩිජිටල් තිරවල වැඩි වශයෙන් සිටීම නිසා ඔවුන්ගේ කතා කිරීම බෙහෙවින්ම ප්‍රමාද වන්නත් පුළුවන්. ඒ වගේම අධික තරබාරුව, හිසරදය, පෝෂණයේ ගැටලු ආදී බොහෝමයක් ශාරීරික ගැටලු ඇති වෙන්නත් පුළුවන්. ජංගම දුරකථන නිසා මානසිකව ඇතිවන බලපෑම. දරුවන්ට ආතතිය, නොසන්සුන් බව ආදී මානසික ආබාධ මෙන්ම හැසිරීමේ ගැටලු පවා ජංගම දුරකථන නිසා ඇතිවෙන්න පුළුවන්. දෙමව්පියන් ජංගම දුරකථන දරුවන්ගෙන් ඈත් කිරීමට උත්සාහ දරීමේදී දරුවන් වඩාත් ආක්‍රමණශීලී හා නුරුස්නා ස්වභාවයක් පෙන්නුම් කරනවා. මේක නිසා දරුවන්ගේ අනාගතයට වැදගත් වන සංයමය, සිතීමේ හැකියාව, හැඟීම් පාලනය කිරීම ආදී බොහෝමයක් කුසලතාවලට ඍණාත්මක බලපෑමක් ඇති කරනවා. අනෙක් ප්‍රධානම කාරණය තමයි ඩිජිටල් තිර නිසා දරුවන්ගේ අවධානය යොමු කිරීමේ හැකියාව අඩු වෙලා අධ්‍යාපන කටයුතු අඩාල වෙනවා. මේක අද දවස වෙනකොට ගොඩක් දරුවන්ගෙන් අපිට දකින්න ලැබෙන දෙයක්. අනෙක් කාරණය තමයි ෆෝන්ස් ටැබ්ස් පාවිච්චි කරලා දරුවන් විවිධ වීඩියෝ ගේම්ස් වලට ඇබ්බැහි වී සිටීම. මෙයත් දරුවන්ට බොහොමයක් ශාරීරික මානසික ගැටලු ඇති කරන්න හේතු වෙන කාරණයක් වෙලා තියෙනවා. ජංගම දුරකථන නිසා වෙන බලපෑම අවම කරගන්න පුළුවන් ආකාර. පළවෙනි කාරණය තමයි දරුවෙකුට ජංගම දුරකථනයක් ලබා දෙන විට වගේම ගර්භණී මවකගේ උදරය ආසන්නයෙන් ජංගම දුරකථනයක් තබන විට ඒකේ එයාර්ප්ලේන් මෝඩ් ක්‍රියාත්මක කර දීම. දෙවනි කාරණය තමයි දරුවන්ට දුරකථනයෙන් කතා කිරීමට දීමේදී හෙඩ්ෆෝන්ස්, ස්පීකර්ෆෝන්ස් වැනි දුරකථනය ශරීරයට දුරින් තබාගත හැකි උපක්‍රම භාවිතා කරන්න අවස්ථාව සලසා දීම. තුන්වෙනි කාරණය ද ඇමරිකන් අකඩමි ඔෆ් පීඩියට්‍රික්ස් ආයතනයේ නිර්දේශවලට අනුව කටයුතු කිරීම. අපි මේ නිර්දේශ ගැන මේ වීඩියෝ එකෙම මුලදි කතා කරා ඔයාලට මතක ඇති. ජංගම දුරකථනවලට යොමු කරන වේලාව පොත්වලට යොමු කිරීමට ටිකෙන් ටික දරුවන්ව හුරු කරවීම. ජංගම දුරකථනය සෙල්ලම් බඩුවක් නොවන බව ආදර්ශයෙන්ම දරුවට වටහා දීමත් ඉතාමත් වැදගත් කරුණක්. අපි නොදන්නවා වුණාට Wi-Fi වලින් දරුවන්ගේ මොළයට වගේම වැඩිහිටියන්ගේ මොළයටත් බෙහෙවින්ම බලපෑමක් ඇති වෙනවා. මේ නිසාම නිදන අවස්ථාවන්වලදී Wi-Fi රවුටරේ ක්‍රියා විරහිත කර තබන්නත් අමතක කරන්න එපා. මෙන්න මේ වගේ කාරණාවලට අපි අවධානය යොමු කරොතින් අපිට ජංගම දුරකථන නිසා දරුවන් සිදුවන බලපෑම මදක් හෝ අඩු කරගන්න පුළුවන්. 100%ක්ම දරුවන්ට ජංගම දුරකථනය නොදී ඉන්න බැරි වුණත් දරුවන් ජංගම දුරකථනය භාවිතා කරන කාලය සීමා කිරීමට දෙමව්පියන් වන අප සතුව හැකියාවක් පවතිනවා. ඒ නිසාම මේ හැමදේම අවධානයට අරගෙන නිරෝගීමත් දරුවෙක් අනාගතයට බිහි කරන්න අපි හැමෝම ඉතාමත් වගකීමෙන් කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරේ ජංගම දුරකථන නිසා දරුවන්ට සිදුවෙන අයහපත් බලපෑම සහ ඒ බලපෑම යම් තරමකට හෝ අවම කරගන්න පුළුවන් ක්‍රියාමාර්ග කිහිපයක්. මේ වීඩියෝ එකෙන් ඔයාලත් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අපේ වීඩියෝකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් කාට හරි බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හොඳයි, අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම මුණගැහෙමු. ආයුබෝවන්.